සුබ මධ්‍යහනක් ඔබෙක්වන්නේ ස්වාධීන රූපවාහිනී මධ්‍යහන 12 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම අශින්ක දුන්තිලක මම දිමුතු ඒකනායක මණ්ඩවල මුලින්ම අවධානය ප්‍රධාන පුවත් සිරස්තල වෙත ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි දිවයිනට සමෘද්ධිය ගැන ඇමති මංගල කීදේ පසුගිය යුගයේදී සමෘද්ධි ව්‍යාපාරය දුප්පත්කම වවාගෙන කන දේශපාලන ව්‍යාපාරයක් බවට පත් වුණා. දඹුල්ල නාහිමිගෙන් කප්පම් ඉල්ලු තුන් දිනක් දැලේ. වෙනිසියුලාවේ දේශපාලන අර්බුදයේ හේතුවෙන් දරුවන්ගේ ජීවිත අවදානම. ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අද දිවයිනට පැමිණියා. කටුනායක ජාත්‍යන්තර ගුවන් තුටුපළට පැමිණි ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පිළිගනු ලැබුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතායි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ආරාධනාවකට අනුවයි ඉන්දියා අග්‍රාමාත්‍යවරයා දිවයිනට පැමිණියේ. දෙවන වරටත් ඉන්දියා අග්‍රාමාත්‍යවරයා වශයෙන් දිවුරුම් දීමෙන් පසුව මෝදි මහතා සිදු කරන පළමු රාජ්‍ය සංචාරය මෙයයි. දෙරට අතර ද්විපාක්ෂික සම්බන්දතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම මෙම සංචාරයේ අරමුණයි. ඉන්දියා අග්‍රාමාත්‍යවරයා පිළිගැනීමේ උත්සවය ජනාධිපති කාර්යාලයේදී උත්කර්ෂවත් ආකාරයෙන් පැවැත්වීමට නියමිතයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර නිල හමුවීමෙන් අනතුරුව විශේෂ දිවා භෝජන සංග්‍රහයක්ද පිළිගැන්වීමට කටයුතු යොදා තිබෙනවා. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව ශ්‍රී ලංකාවේ සංචාරය කරන පළමු විදේශීය රාජනායකයා වන්නේද නරේන්ද්‍ර මෝදි මහතායි. ඉන්දියා අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ සංචාරය වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කෙරෙනවා. ඒ කටුනායක අධිවේගී මාර්ගය සඳහායි. ඒ අනුව අද පෙරවරු 11 සිට පස්වරු 3:30 දක්වා කටුනායක අධිවේගී මාර්ගය සඳහා එම විශේෂ රථවාහන සැලැස්ම ක්‍රියාත්මක කෙරෙනු ඇති. ඉන්දියානු ගරු අග්‍රාමාත්‍යතුමන්ගේ පැමිණීම වෙනුවෙන් 6:09 දින පෙරවරු 11 සිට දහවල් 12 පමණ දක්වා කාලය තුලදී කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සිට කටුනායක කොළඹ අධිවේගී මාර්ගය, ඒ වගේම බොරැල්ල නෙළුම් පොකුණ වටරවුම හරහා ගාලුපාර ජනාධිපති මාවත දක්වා මාර්ගයේ ඒ මා සඳහන් කරපු වේලාව තුලදී ගමනාගමනය යම් ප්‍රමාණයකට සීමා කිරීමක් සිදු වෙනවා. ඒ වගේම එදිනම පස්වරු 1:45 සිට පස්වරු 3:30 පමණ දක්වා කාලය තුලදී එම මාර්ගයේම කටුනායක ගුවන් තොටුපළ දක්වා වාහන ගමනාගමනය සීමා කිරීමක් සිදු වෙනවා. කටුනායක ගුවන් තොටුපළ වෙත ගමන් කරන මගීන්ගෙන් ඉල්ලා සිටිනවා මේ සඳහන් කරපු වේලාවන් වලදී ඔවුන්ට යාමට තිබෙනවා නම් කල් වේලා ඇතිව විකල්ප මාර්ග භාවිතා කරලා යන්න කියලා ඒ සිදුවන අපහසුතා වළක්වා ගැනීම සඳහා. පසුගිය වකවානුවේ සමෘද්ධි ව්‍යාපාරය දේශපාලනීකරණය වූ බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසනවා. මාතර දිස්ත්‍රික්කයේ අඩු ආදායම් ලාභී පවුල්වලට සමෘද්ධි හිමිකම් ලබා දීමේ උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ පසුගිය රජයෙන් දුප්පත්කම වවාගෙන කන ව්‍යාපාරයක් බවට සමෘද්ධිය පත් කරගත් බවයි. පවුල් ලක්ෂ 6කට අලුතින් සමෘද්ධි හිමිකම් ලබා දීමේ ජාතක වැඩසටහනට සමගාමීව මාතර දිස්ත්‍රික්කයේ අඩු ආදායම් ලාභී පවුල් සඳහා සමෘද්ධි හිමිකම් ලබා දීමේ උත්සවය ඊ පස්වරුවේ මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේදී පැවැත්ුණා. මාතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටහස 16ක පවුල් 5000ක් සඳහා හිමිකම් ප්‍රදානය කෙරුණා. මාතර දිස්ත්‍රික්කයේ සමෘද්ධි හිමිකම් සඳහා සුදුසුකම් ලබා ඇති පවුල් සංඛ්‍යාව 17796. දයාගමගේ සාගල රත්නායක බුද්ධික පතිරණන අමාත්‍යවරුන් ඇතුළු ජනතා නියෝජිතින් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. ජීවිතෙන් ගොඩෙන්න ලබා දෙන අතහිත ක්‍රමයක් තමයි අපි සමෘද්ධිය හැටියට බලාපොරොත්තු වුණේ. නමුත් පසුගිය යුගයේදී සමෘද්ධි ව්‍යාපාරය දුප්පත්කම වවාගෙන කන දේශපාලන ව්‍යාපාරයක් බවට පත් වුණා. බඩගින්නට පාතක් නැහැ, ජාතියක් නැහැ, ආගමක් නැහැ. ශ්‍රී ලංකා කාර්යයට වගේම JVP කාර්යයටත් බඩගිනි වෙනවා, UNP කාර්යයටත් බඩගිනි වෙනවා, සිංහල මිනිහට වගේම දෙමළ මිනිහටත් බඩගිනි වෙනවා, මුස්ලිම් මිනිහටත් දුප්පත්කම තේරෙනවා. ඒ පටු පරමාර්ථ වලින් මිදුන ව්‍යාපාරයක් සමෘද්ධියෙන් අපි බලාපොරොත්තු වුණා. ඒ බලාපොරොත්තුව අපිට ඉටු කරන්නට බැරි වුණා. අතවස්සෙම මේ අපි යන්න ක්‍රමානුකූල ගමනට ඊර්ෂ්‍යා කරන මාධ්‍යයන් ඉන්නවා, දේශපාලන පක්ෂ ඉන්නවා, මේවා කඩා කප්පල් කරන්න උත්සාහ කරනවා. සමහර මේ රට තුල යලිවතාවක් කළු ජූලියක් ඇති කරන්නත් උත්සාහ කරනවා. නමුත් මේ රටේ මුදල් ඇමතිවරයා හැටියට මම තමුන් නාස්ලාගෙන් බැගෑපත්ව ඉල්ලන්නේ අන්නේ
මේ වගේ තත්ත්වයක් මේ රට තුල යලිවතාවක් තමුන්නාස්ලාගේ දරුවන්ගේ නාමයෙන් ඇති වෙන්නට දෙන්න එපා. ශ්‍රී ලාංකික මානසිකත්වයක් එක්ක එකතු වෙලා එක රටක් හැටියට වැඩ කරොත් විතරමයි මේ රට අපිට ගොඩ ගන්න පුළුවන් වෙන්නේ. අපි ගොඩ ගන්නවා. මෙම අවස්ථාවට එක් වූ අමාත්‍ය දයාගමගේ මහතා කියා සිටියේ නව සමෘද්ධි හිමිකම් ලබා දීම නවතා දැමීමට කිසිදු අයකුට ඉඩ නොතබන බවයි. අපේ ගම්වල යන්නේ යන තැන හැමෝම අපෙන් ඉල්ලන්නේ සමෘද්ධිය. අපේ නම කපලා ඇත්ත සමෘද්ධිය ලැබෙන කට්ටියට සමෘද්ධිය ලැබෙන්නේ නැහැ. එකම කණ්ඩායකටම සමෘද්ධිය ලබා දෙමින් මේක දේශපාලන ව්‍යාපාරයක් කරගෙන තිබුණේ. දැන් මම කල්පනා කළා දැන් මේ සමෘද්ධිය ලබා ගන්න කට්ටියක් දිනුනු වෙලා නැහැ. මේ හොක්කොගෙම තියෙන යැපෙන මානසිකත්වයක්. අපි කොහොමද මේ යැපෙන මානසිකත්වය නැති කරන්නේ? ඒකට තමයි මම මේ අලුතෙන් හිතමු දිරියෙන් නැගිටිමු කියන තේමාව ගත්තේ. අපි මේ පටන් අරගත්ත වැඩපිළ අපි නවත්තන්නේ නැහැ. එක දිගට අපි මේක ක්‍රියාත්මක කරගෙන යනවා. කාටවත් මේක නවත්තන්න පුළුවන්කමකුත් නැහැ. වත්මන් රජයේ සමෘද්ධි හිමිකම් ලබා දීමේ වැඩසටහන යටතේ තමන්ට සමෘද්ධිය ලැබීම පිළිබඳව සමෘද්ධි ලාභීන් සිය ප්‍රසාදය පළ කර සිටියා. ගිය ආණ්ඩුවේ ඉඳලම අපිට මොනවාක්වත් හම්බුනේ නැහැ. ආදායමක් නැ කොහෙන්වක. මහත්තයයි මායි මහත්තයට රැස් පේන්නේ නැ. අපිට මේ හොඳ සතුටු දවසක් අද. අපි ගොඩක් කාලයක් සමෘද්ධිය නැතුව බලාපොරොත්තුෙන් හිටියා. අපිට හරියට රස්සාවක් නැ. මේතරේ අපි ඉල්ලුම් කරා අපිට ලැබුණා. ඒ ගැන ගොඩක් සතුටුයි. මේ අතර අමාත්‍ය මංගල සමරවීර මහතා මාතර ප්‍රදේශයේ විහාරස්ථාන කිහිපයකට ගොස් එහි විහාරාධිපති ස්වාමීන් වහන්සේ මුණ ගැසුණා. මාතර මහා මන්තින්ද පිරිවෙන, වෙලෙගුඩ සුදුසුන් මහවිහෙර සහ වල්පොල සිරි මංගල පිරිවෙන වෙත පැමිණි අමාත්‍යවරයා එම විහාරස්ථානවල විහාරාධිපති ස්වාමීන් වහන්සේගේ සුවදුක් විමසා බැලුවා. අමාත්‍ය ප්‍රතිපාදන යටතේ විහාරස්ථානවල ඉදිවන ගුණනැගිලි නිරීක්ෂණයද අමාත්‍යවරයා අතින් සිදු කෙරුණා. අමරපුර සිරි සද්ධම්ම යුක්තික මාතර මහනිකායේ අනුනායක සිංගප්පූරුවේ පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයේ අධිපති සාහිත්‍ය චක්‍රවර්ති මහාචාර්ය පූජ්‍ය පාතේගම ඥානාරාම ස්වාමින් වහන්සේගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාන පූජෝත්සවය ඊයේ පස්වරුවේ පැවැත්වුණා. උගත් පණිරුවණක් වූ මහාචාර්ය පූජ්‍ය පාතේගම ඥානාරාම ස්වාමින් වහන්සේ සිංගප්පූරුවේදී අපවත් වන විට 88 වන වියෙහි පසු වුණා. උන්වහන්සේගේ ශ්‍රී දේහය දිවයිනට රැගෙනීමෙන් අනතුරුව කොළඹ 12 ගුණසිංහපුර පූර්වාරාම විහාරස්ථානයේ තැන්පත් කර තිබුණා. එම විහාරස්ථානයේ ඇතුළු විහාර ගණයේ අධිපති ධූරයද දැරූ පූජ්‍ය පාතේගම ඥානාරාම ස්වාමින් වහන්සේ ග්‍රන්ථ රැසක්ද රචනා කර තිබෙනවා. භාෂා හයක් හොඳින් හැසිරවිය හැකි උන්වහන්සේගෙන් බෞද්ධ ශාසනයට හා සමාජයට සිදු වූ සේවාව ඉමහත්. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙන්ම බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාද අනුනායක හිමියන්ගේ අපවත් වීම පිළිබඳ ශෝක පණිවුඩ නිකුත් කර තිබුණා. අපවත් වී වදාළ මහාචාර්ය පූජ්‍ය පාතේගම ඥානාරාම ස්වාමින් වහන්සේගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය ගුණසිංහපුර සෝන්ඩර්ස් ක්‍රීඩාංගණයේදී ඊයේ පස්වරුවේ පැවැතුනේ ගිහි පැවිදි විශාල පිරිසකගේ සහභාගීත්වයෙන්. දඹුල්ල රජමහා විහාරයේ බහරකාර පූජ්‍ය අමගස්වැව රාහුල හිමියන්ට මරණ තර්ජන සිදු කර රුපියල් කෝටි 10ක කප්පා මුදලක් ඉල්ලූ සැකකරුවන් 3 දෙනෙකු පොලිසිය අත්අඩංගුවටගෙන තිබෙනවා. දුරකථන ඇමතුමක් ලබා දෙමින් පූජ්‍ය අඹගස්වැව රාහුල හිමියන්ට තර්ජනය කිරීම පිළිබඳ උන්වහන්සේ දඹුල්ල පොලිසියට පැමිණිල්ලක් සිදු කළා. ඒ අනුව ක්‍රියාත්මක වූ පොලිසිය දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර දුරකථන අංක විශ්ලේෂණයට කටයුතු කළා. මෙහිදී මීට සම්බන්ධ සැකකරුවන් 3 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබුණා. ඔවුන් අවුරුදු 19, 25 සහ 34 යන වයස්වල පසුවන ඉනාමලුව, කිඹි සහ දඹුල්ල යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලිසිය සඳහන් කරන්නේ. ඔවුන් අද දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි. රටට අවශ්‍යව ඇත්තේ විද්‍යාත්මක ආණ්ඩුක්‍රමයක් බව අමාත්‍ය පාට්ලි චම්පික වනමක මහතා පවසනවා. මහසංග සමුළුව අමතමින් අමාත්‍යවරයා කියා සිටියේ විදෙස් හමුදා රට තුළට පැමිණෙන බවට ඇතමුන් කරන චෝදනා සම්පූර්ණයෙන් අසත්‍ය බවයි.
ජාතියට මග කියන තේමාව යටතේ මහා සංඝ සමුළුව කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුණා. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු රට තුල ඇති වූ තත්ත්වය පිළිබඳව මහා සංඝරත්නය ඇතුළු විද්වතුන් මෙහිදී අදහස් පළ කර සිටියා. මෙම අවස්ථාවට අතිපූජ්‍ය කොටුගුණ ධම්මවාස මහානායක හිමියන්, ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝපිත හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය මෙන්ම කථානායක කරු ජයසූරිය මහතා ඇතුළු මැති ඇමතිවරුන් රැසක් එක්ව සිටියා. මේ ත්‍රස්තවාදීන්ගේ හැකියාව මොකක්ද කියලා හඳුනාගෙන ඒ වෙනුවෙන් වෙච්ච විශේෂ මෙහෙයුම් මණ්ඩලයක අවශ්‍යතාවය දැන් පැනනගිලා තියෙනවා. මෙතනදී මේ දේශපාලන මේ වශයෙන් බෙදිලා බෑ. විපක්ෂ නායකතුමා, ජනාධිපතිතුමා, අගමැතිතුමා මේ සියලු දෙනාම එකතු වෙලා යම් නිශ්චිත ආරක්ෂක සැලැස්මකට අනුව ගමන් කළ යුතුයි කියන එක අපි විශ්වාස කරනවා. අපේ රටෙන් පිටරටට යන පිරිස පිළිබඳව, පිටරටින් ලංකාවට එන පිරිස පිළිබඳව, මුල සංසරණය සිදුවෙන දේවල් පිළිබඳව පියවර ගත යුතු වෙනවා. මේ යම් යම් දේශපාලන කෑදැත්තන් විසින් ජනතාව තුළ මාධ්‍ය තුළ ජනප්‍රියතාවය ඇතිකර ගැනීම සඳහා විදේශ හමුදා හෙට කොට බහිනවා, අද කොට බහිනවා කොට එවැනි කිසිම සිදුවීමක් වෙලා නැහැ. ඒ වගේම මේ විදේශීය බුද්ධ්‍යංශවල තොරතුරු අපට ඉතාම අත්‍යවශ්‍යයි. නමුත් මේ රටේ අනන්‍යතාවයේ ස්වෛරීත්වය පාවා දීලා ඒ කටයුත්ත කිරීමට අපි කිසිසේත්ම සූදානම් විය යුතු නැහැ. ඒගෙනත් මම හිතන්නේ මහා සංඝරත්නයේ දැනුවත් විය යුතුයි. එදා පාස්කු ඉරිදා දවසේ ඒ ඇත්තෝ ඒ ආකාරයෙන් මිය යාම නිසා තමයි මහා විනාශයක සුළමුළ එලිදරව් වෙන්න ගත්තේ. තව මාස 7-8ක් ගියා නම් සිද්ධවිය හැකිව තිබුණු විපත ප්‍රමාණය සත්‍ය වශයෙන්ම අපට හිතා ගන්න බෑ. ඒ නිසා පාස්කු ඉරිදා දවසේ ඒ ඇත්තකලේ ජීවිත පරිත්‍යාගයක්, ජීවිත පූජාවක් අපි ඒ ඇත්තන්ට ආගමික ජනවාරිකික ભેදයකින් තොරව ගරු කළ යුතුයි. මේ ශාසනය වෙනුවෙන්, රට වෙනුවෙන්, ජනතාව වෙනුවෙන් අටයුතු කළ යුතුව තිබෙනවා. බුද්ධ රාමුව තුළ ඉඳගෙන තමයි භික්ෂූන් වහන්සේලා වශයෙන් බෞද්ධ උපාසක උපාසිකාවන් වන අපි සිව්වන පිරිසම ක්‍රියා කළ යුතු වන්නේ. ඒ රාමුවෙන් පිටපැන්නත් අපි කරහකාරී අවිනීත පිරිසක් වශයෙන් ලෝකයට පෙනෙනවා මිසක් අපි දරන අපේ වැදගත් අදස්සයන් ලක්ම විනාශ වෙලා යනවා. රට ගොඩනැගීමට අවශ්‍ය වන්නේ පක්ෂ දේශපාලනය නොවන බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා. බේරුවල පැවති උත්සවයකට එක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. බේරුවල මැතිවරණ කොට්ටහාසයේ මලේගොඩ ග්‍රාම නිලධාරී වසමේ ඉදිකළ නිලසෙවන කාර්යාලයේ ජනතා අයිතියට පත්කිරීම අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා. ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ ඒ සඳහා වැය කළ මුදල රුපියල් ලක්ෂ 25ක්. හැම කිහිම් මලකටම දේශපාලන. ඒක පක්ෂ දේශපාලනය නෙවෙයි. ඔතනයි පටලව ගන්න. දේශපාලනේ වුණේ පක්ෂ දේශපාලනේ පස්සට දාන. රටේ දේශපාලනේ එකට අරගෙන පක්ෂ දේශපාලනේ දෙකට දාලා වැඩ කරන්නේ. විපක්ෂයේ ඉන්නකොට හදන්නේ මොන ජාතියක් කළා රට කඩලා හරි බලය ලබා ගන්න. මේක තමයි ලංකාවේ දේශපාලන. මේ රට හදන්නට එක්සත් භාවය විතරයි අවශ්‍ය. වෙන කිසිම දෙයක් අවශ්‍ය නැහැ. මේ රට හදන්න ලේසි සිංගප්පූරුවට වඩා. සිංගප්පූරුවට වතුර ටික ගේන්නෙත් මැලේසියා. අපේ රටේ නැති දෙයක් නැහැ. සියලු දේවල් තියෙනවා. තියෙන්නේ අපි ඔක්කොම එකට එකව වෙලා එක තීන්දුවක් අරගෙන එක ගමනක් යන්න තියෙන්නේ. රාජිත සේනාරත්න, මංගල සමරවීර යන අමාත්‍යවරුන් මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න යන මහතුරුන් විහාරස්ථානවල පැවැත්වෙන උත්සවවලට සහභාගී කර නොගැනීමට ඇතැම් භික්ෂුන් වහන්සේ ගත් තීරණය පාලින්ද නුවර ප්‍රධාන සංඝනායක පූජ්‍ය දේවමුල්ලේ කල්යාණ වංශ ස්වාමීන් වහන්සේ ප්‍රතික්ෂේප කරනවා. මාධ්‍ය හමුවක් පවත්වමින් උන්වහන්සේ මේ පිළිබඳ කරුණු පැහැදිලි කළා. වැරදි තීරණය තමයි විහාරස්ථානවල කෙරෙන කිසියම් කටයුත්තකට මෙතුමන්ලාව සහභාගී කරගන්නේ නැහැ කියන එක. බෞද්ධයන් හැටියට අපි මේ කනගාටුදායක සිද්ධියක් හැටියට හෙලා දකින්නට ඕනේ. මෙවැනි රටට උදාර සේවාවක් කළ ජාත්‍යන්තර වශයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපසභාපති ධුරයට දෙගමනක් පත් වුණ, ඒ වගේම ලංකාවේ සෞඛ්‍ය ශාස්ත්‍රයට මෙතුමා වගේ සේවයක් කළ ඇමතිවරයෙක් තවත් හිටියාද කියලා මට සැකයක් තියෙනවා. එවැනි විශාල අමිල සේවාවක් කරපු සෞඛ්‍ය ඇමතිවරයෙක්ව විහාරස්ථානයක පොදු කටයුත්තක් සඳහා ප්‍රතික්ෂේප කරනවා නම් ඒක බලවත්ම අසාධාරණයක් හැටියට මා මේ අවස්ථාවේදී ප්‍රකාශ කරනවා. අවංකව ශාසන විරෝධී ක්‍රියාවක් හැටියටයි මම දකින්නේ. අපේ ත්‍රෛනිකායක ගරුතර මහානායක මාහිමිපියරන් වහන්සේලාගෙන් ඉල්ලා සිටිනවා මෙවැනි ප්‍රකාශ වලට ඔබ වහන්සේලාගේ නිශ්චිත පිළිතුරක් ලබා දෙන්නේ කියලා.
මේ අතර කුරුණෑගල රෝහලේ වෛද්‍ය සාෆි මුල් කර ගනිමින් ඇතැම් අය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට චෝදනා කිරීම පදනම් විරහිත බව පූජ්‍ය ගෝණදුවේ ගුණානන්ද ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරනවා. වන්දසත්කම් කළ වෛද්‍යවරයා පිළිබඳව රට තුළ විශාල විරෝධයක් ඇති වෙලා තියෙනවා. ඇත්තම ජාතික වශයෙන් විශාල අපරාධයක් කරලා තියෙන්නේ. ඉතින් ඒ නිසා ඒ බඳු විරෝධතාවක් පැන නැගීම ස්වාභාවිකයි. නමුත් ඇමතිතුමාට විරුද්ධව විවිධ කටකතා මාධ්‍ය මගින් ඒ වගේම වෙබ්සයිට් මගින් ප්‍රචාරය වෙනවා. ඉතින් ඒ වේදී ඇමතිවරයා නිහඬව සිටීම මම හිතන්නේ ඔවුන්ට මේවට අනුබල දීමක් වෙනවා. ඇමතිතුමා මේ පිළිබඳව ඍජු ප්‍රකාශයක් කරනවා නම් මම හිතනවා ඇමතිතුමාට විරුද්ධව නැගෙන චෝදනාවලින් එතුමාට නිදහස් වෙන්න පුළුවන්. එතුමා විශාල සේවයක් සෞඛ්‍යේත්‍රය කරලා තියෙනවා. ගම්පෙරළිය සංවර්ධන වැඩසටහන යටතේ රත්නපුර මැතිවරණ කොට්ටාශයේ රුපියල් 1,50,00,000ක වියදමින් මාර්ග සංවර්ධනය කර ජනතා අයිතියට පත් කෙරුණා. මේ ඇතුළු තවත් සංවර්ධන ව්‍යාපෘති කිහිපයක තොරතුරු සංවර්ධන පුවත් විශේෂ අංකයෙන්. රත්නපුර පහල කුරුවිට තෙප්පනාව ඕවිටිගම ඌරු පැලව්ව යන අති දුෂ්කර ගම්මාන රසක් කරහා වැටි ඇති මාර්ග මේ යටතේ සංවර්ධනය කෙරුණා. සංවර්ධනය කරන ලද මාර්ග ජනතා අයිතියට පත් කෙරුණේ එක්සත් ජාතික පක්ෂ රත්නපුර පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.ඒ. විජේතුංග මහතාගේ ප්‍රධානත්වයෙන්. මාර්ග සංවර්ධනය හරහා පවුල් දහසකට ආසන්න ග්‍රාමීය ජනතාවට සෙත සැලසෙනවා. කළුතර දිස්ත්‍රික්කයේ හොරණ මැතිවරණ බල ප්‍රදේශයේ ඉංගිරිය හොරණ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවල අඩු ආදම්ලාභී පවුල් 1,870ක් සඳහා සමෘද්ධි හිමිකම් පත් ප්‍රදානය සිදු කෙරුණා. එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන සංවිධායක අධිනීතිඥ හේමන්ත වික්‍රමාරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් ඉංගිරිය ශ්‍රවණාගාරයේ පැවති මෙම උත්සවයට ජනතා නියෝජිතින් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියා. ගම්පෙරළිය සංවර්ධන සංග්‍රාමය යටතේ මතුගම සාමකන්ද මාර්ග 3ක් ජනතා අයිතියට පත් කෙරුණා. මතුගම ප්‍රාදේශීය ලේකම් කොට්ටහසේ කිරිමැටිය, මාස්ලි ඇද්ද සහ සාමකන්ද යන ප්‍රදේශවල සිදු කෙරුණු මාර්ග සංවර්ධනය සඳහා වැය කරන ලද මුදල ₹120,00,000. මතුගම ආසනේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක පළාත් සභා මන්ත්‍රී ජගත් පින්නගොඩ විතාන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සංවර්ධන ව්‍යාපෘති සිදු කෙරුණා. රන්මාවත් වැඩසටහන යටතේ බණ්ඩාරවිල ප්‍රාදේශීය ලේකම් කොට්ටහසේ මාර්ග දෙකක් කාපට් කිරීමේ කටයුතු ඊයේ ආරම්භ කෙරුණා. උතුරු කැබිල්ලවෙල සිට ඌව ප්‍රජා ගුවන්විදුලිය දක්වා මාර්ගය සංවර්ධනය කිරීම සඳහා ₹92,00,000 මුදලක් මෙන්ම සුරම්යගම ප්‍රධාන මාර්ගය කාපට් කිරීම සඳහා ₹77,00,000 මුදලක් වෙන් කර තිබෙනවා. මාර්ග සංවර්ධන කටයුතු බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. දැන් පුවත් කිහිපයක් කෙටියෙන්. ඇමසන් විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවය කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුණා. ඒ බස්නාහිර පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම්. මුසම්මිල් මහතාගේ ප්‍රධානත්වයෙන් සිසුන් 147 දෙනෙකු සඳහා මෙහිදී උපාධි ප්‍රදානය කෙරුණු අතර සිසුන් 65 දෙනෙකු සඳහා ඩිප්ලෝමා සහතික ප්‍රදානය කෙරුණා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාද මේ වෙනුවෙන් සුබපැතුම් පණිවිඩයක් නිකුත් කර තිබුණා. ඇමසන් විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යක්ෂ ඉල්හාම් මරික්කාර මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් වුණා. රාජකාරී කටයුතුවල යෙදී සිටියදී විදුලි සැර වැදීමකින් මියගිය ශ්‍රී ලංකා යුද හමුදා ඉංජිනේරු බලකායේ රොෂාන් ප්‍රියදර්ශන රණවිරුවා වෙනුවෙන් ඉදිකෙරණු නව නිවස ඔහුගේ පවුල වෙත ප්‍රදානය කෙරුණා. ශ්‍රී ලංකා යුද හමුදා ඉංජිනේරු බලකායේ සේවා වනිතා ඒකකයේ මැදිහත්වීම මතයි මෙම නිවස ඉදිකෙරුණේ. යාපනය ආඥාපති මේජර් ජෙනරාල් DDUK හෙට්ටිආරච්චි සහ ශ්‍රී ලංකා යුද හමුදා ඉංජිනේරු බලකායේ සේවා වනිතා ඒකකයේ සභාපතිනි අජන්තා හෙට්ටිආරච්චි යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් වුණා. මාදිවෙල ශ්‍රී ඥානානන්ද බෞද්ධ මධ්‍යස්ථානයේ අභිනවයේ නිදිකිරුණු චෛත්‍ය රාජානන් වහන්සේගේ කොත පැළඳවීම සහ නිදන් වස්තු තැන්පත් කිරීමේ උත්සවය අද පැවැත්වුණා. උඩරට අමරපුර නිකාය අනුනායක කෝට්ටේ ශ්‍රී ඥානානන්ද බෞද්ධ මධ්‍යස්ථානය සහ හපුතලේ නිකපොත ශ්‍රී සුබද්‍රාරාම උභය විහාරාධිපති ශාස්ත්‍ර විශාරද පූජ්‍ය නිකපොත චන්ද්‍රජෝති ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් මෙම කටයුතු සංවිධානය කෙරුණා. කෝට්ටේ ශ්‍රී කල්යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක අතිපූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය සහ ප්‍රදේශවාසීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් වුණා. හොරණ තක්ෂිලා කනිෂ්ඨ විද්‍යාලයේ ආදිශිෂ්‍ය සංගමයට වසර 25ක් සපිරීම නිමිත්තෙන් සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්මදේශනයක් සහ දානමය පින්කමක් සංවිධානය කර තිබුණා. විදුහල්පති ජනක අබිරත්න මහතා සහ ආදිශිෂ්‍ය සංගමේ සමාජික සමාජිකාවන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් වුණා. අවධානය ක්‍රීඩා පුවත් වෙත.
එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ බංගලාදේශ කණ්ඩායම සමග පැවති තරගයෙන් ලකුණු 106ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට එංගලන්ත කණ්ඩායම සමත් වුණා. කාඩිෆ්ී පැවති තරගයේ කාසියේ වාසිය දිනාගත් බංගලාදේශ කණ්ඩායම පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළා. යනෝපිටේට පිවිසි එංගලන්ත කණ්ඩායම නියමිත පන්දු වාර 50 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 386ක් රැස් කළා. ඔවුන් මේ වන විට අඛණ්ඩව තරඟ 4කදී ලකුණු 300 සීමාව පසු කර ඇති අතර එවැනි දක්ෂතාවක් දැක්වූ ලොව පළමු රට ලෙසයි එංගලන්තයේ වාර්තා පොත් අතරට එක් වුණේ. විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ ජේසන් රෝයි 4x4ක් සහ 6x4ක් සමගින් අගනා ලකුණු 153ක් ලබා ගත්තා. ඒ ඔහුගේ පළමු ලෝකුසලාන ශතකය වන අතර එංගලන්ත පිතිකරුවෙකු ලෝකුසලාන තරගයකදී වාර්තා කළ දෙවන ඉහළම ලකුණු සංඛ්‍යාවද වනවා. සිය ශතකයේ සැමරීමට යෑමේදී ජේසන් රෝයි අනපේක්ෂිත ලෙස එක් විනිසුරුවරයෙකුගේ ගැටීමෙන් සුළු අනතුරක්ද සිදු වුණා. ජොස් බට්ලර් ලකුණු 64යි. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංගලාදේශ කණ්ඩායමට පන්දු වාර 48යි පන්දු 5ක් අවසානයේ සියලු දෙනා දෙවි ලබා ගත හැකි වුණේ ලකුණු 280ක් පමණයි. අගනා ඉනිමක් වියත් කළ ශකිබුල් හසන් ලකුණු 121යි. පන්දු යැවීමේදී එංගලන්ත කණ්ඩායමේ ජොෆ්‍රා ආචර් කඩුලු 3ක් බෙද හෙළුවා. මේ අතර එක්දින ක්‍රිකට් ලෝකසලාන තරගාවලියේ ඔබ වෙත ගෙනීමේ අනුග්‍රාහක දායකත්වය. ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අද දිවයිනට පැමිණියා. කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට පැමිණි ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පිළිගන් ලැබුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතායි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ආරාධනාවකට අනුවයි ඉන්දිය අග්‍රාමාත්‍යවරයා දිවයිනට පැමිණියේ. දෙවන වරටත් ඉන්දිය අග්‍රාමාත්‍යවරයා වශයෙන් දිවුරුන් දීමෙන් පසුව මෝදි මහතා සිදු කරන පළමු රාජ්‍ය සංචාරය මෙයයි. දෙරට අතර ද්විපාර්ශ්වික සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කරගැනීමේ අරමුණින් මෙම සංචාරය සිදු කරන බවට අපට වාර්තාපනවා. ඉන්දිය අග්‍රාමාත්‍යවරයා පිළිගැනීමේ උත්සවය ජනාධිපති කාර්යාලයේදී උත්කර්ෂවත් ආකාරයෙන් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර නිල හමුවීමෙන් අනතුරුව විශේෂ දිවා භෝජන සංග්‍රහයක්ද පිළිගැන්වීමට කටයුතු යොදා තිබෙනවා. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ සංචාරය කරන පළමු විදේශීය රාජනායකයා වන්නේද නරේන්ද්‍ර මෝදි මහතායි. අප දැන් සූදානම් සම්බන්ධ වන්නට එහි සජීවී විකාශය සමගින්. අධිමේදක ජනාධිපති அவர்கள் உள்ளிட்ட பிரமுகர்கள் காத்திருக்கிறார்கள். அதேபோன்று முப்படையினர் அதேபோன்று போலீசாரின் கௌரவம் இடம்பெற இருக்கிறது. தரைப்படையினரின் விஜயபா காலாட்படை 72 படையினர் அதோடு 3 உயர் அதிகாரிகள் அவருக்கான மரியாதை செலுத்த இருக்கிறார்கள். அதேபோன்று 19 மரியாதை வெட்டுக்கள் தீர்ப்பதற்கும் தயாரான நிலை காணப்படுகிறது. இப்போது நரேந்திர மோடி அவர்கள் இந்த ஜனாதிபதி செயலக வளாகத்துக்கு வருகை தந்திருக்கிறார்கள். His Excellency the President Honorable Maithripala Sirisena will be receiving Honorable Narendra Modi, the Indian Premier, at the Presidential Secretariat, and the Vijayabha Infantry Regiment of Sri Lanka Army will welcome Honorable Narendra Modi with an official gun salute as well as a guard of honor. We're now witnessing the arrival of the Indian Premier.